ලංකාවතින ලස්සන දියලටික බලන්න තම දේශාලයෝද අපි යන්නේ. ඉතින් මේක නම් කැලේ මැද්ද හැංගිලා තියෙන බොහෝම ලස්සන සුන්දර පිරිසිදුම දිය ඇලිටික කිව්වොත් හරියටම හරි. ඉතින් ලංකාවේ උඩුම්බර පෝප්පිටිය තමයි මේ දිය ඇලිටික පිහිටලා තියෙන්නේ. ඉතින් බොහොම අපූරු, බොහොම නිෂ්කලංක, බොහොම පිරිසිදු දියල් උඩින් කාටත් නාන්න බැරි තැන් ගොඩක් තියෙනවා. ඉතින් ඒක හින්දා මිනිස්සු ගැවසෙන එක අඩු හන්දක්, ගොඩාක් පිරිසිදු වතුර තමයි. කොටින්ම කිව්වොත් එහෙම ගමේ සියලුම දෙනා මෙන්න මේ වතුර තමයි බීමට ගන්න. ඒ තරම් වතුරවල ගුණය සහ ඒ තරම් වතුරවල පිරිසිදුකමක් තියෙනවා. ඉතින් බටලයින් දාලා කැලේ ඉඳන් උල්පත් වතුර තමයි සෑම නිවසකටම ගන්නේ. සාමාන්‍යයෙන් 500කට අධික පිරිසක් මේ උල්පත් වතුර පානය කරනවා කියලා කියන්න ඕනේ. ඇත්තටම ඉතාම පිරිසිදු වතුර, ඉතාත්ම ගුණදායක වතුර. ඔවා බීලා බැලුවොත් එහෙම ඇවිල්ලා අනිවාර්යයෙන්ම ඇඟ දිගේ ඒ ජලය ටික, වතුර ටික යනවා, ඔයාට දැනෙනවා. ඉතින් ලංකාවේ හොඳම වතුර තියෙන තැන විදිහට තමයි උඩුදුම්බර හඳුන්වන්නේ. ඉතින් උඩුදුම්බර ප්‍රදේශයේ පෝප්පිටියෙන් පල්ලෙහාට බැහැලා මෙන්න මේ විදිහට එන්න ඕනේ. ටිකක් ඇතුළට කැලේ මැද්දේ තමයි මේ අපූර්වත්වය තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට බොහොම නිෂ්කලංක, නිදහස් පරිසරයක දවසක් ගත කරන්න නම් ඔයා මෙතෙන්ට එන්නම ඕනේ. ඉතින් බලන්න මං කිව්ව වගේ වැලි කැටයක් පවා පේන විදිහට මේ වතුර තියෙනවා. කිසිම විදිහකින් පරිසර හානියක් සිදු වෙලා නැහැ. සමහර තැන්වලදී ඉතින් වැස්ස කාලේ වගේ මේ ජලකඳ ගොඩක් වැඩි වෙනවා. මේ ගඟෙන් එහාට මෙහාට යන්න බැරුව, ඔයෙන් එහාට මෙහාට යන්න බැරි ජලකඳක් එනවා. ඉතින් එතකොට තමයි ඔය ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් ඇවිල්ලා හිර වුණොත්, නැත්තම් ඉතින් ප්ලාස්ටික් බෝතලයක්වත් දැක ගන්න ලැබෙන්නේ නැහැ. බලන්න මේ ඔය උඩට පොඩ්ඩක් ආව, මෙතන ඉඳන් ටිකක් ජම්බුරයි ඔය විදිහට පෙවුණාට, ඉතින් මෙතන ස්විමින් පූල් එකක් වගේ හැදිලා තියෙනවා. ඉතින් මේ පළාත ඇත්තටම බොහොම සීතල පළාතක්, නුවර එළිය වගේ ක්ලයිමේට් එක. ඉතින් 18 වංගු බැස්සට පස්සේ ගොඩක් රස්නේ, මේ හරි ගොඩක් සීතලයි. ඒ වගේම මදුරුවෙක්වත් නැහැ මේ අහල පහල කොහෙවත්. ඒ තරම්ම හොඳ නැවුම් පරිසරයක් තියෙන, මිනිස් වාසයට සුදුසුම පරිසරයක් තමයි උඩුදුම්බර පෝප්පිටිය කියන මේ ගම තුළ නිර්මාණය වෙලා තියෙන. වෙලාවක මීදුමින් වැහෙනවා, වෙලාවක හුලං වැඩි කාලවල තියෙනවා, වෙලාවක අවු වැඩි කාලවල තියෙනවා. ඒ වගේ වෙනස්ම සබහාදහමක අපූර්වත්වයක් දැක ගන්න බලා ගන්න. ඉතින් එන්න මොන මෙන්න මේ වගේ පුංචි පුංචි දියලි ගොඩක් තියෙනවා. මෙතන නම් ටිකක් ලොකු දියල්ලක් තියෙන. මේක තමයි වටවල කියන්නේ. මේක ශ්‍රී ලංකාව හැරයට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මෙතන ගොඩක් කොල්ලෝ හැමවිල්ල නානවා. බලන්න ගස් කොළන් සීතල, ඒ වගේ ගොඩක් කූල් තැනක් තමයි මෙතන. මෙතන ටිකක් ජඹුරයි ඔයාලට මේ විදිහට පිරුණට. මම වටවලට උඩින් ගිහිල්ලා තමයි මේ විදිහට පුංචි වීඩියෝ එකක් ගත්තේ ඔයාලට පේන්න. ඉතින් මේ වටවලේ කිසිම දවසක වතුර හිඳිලා නැහැ. ඉතින් පරම්පරා ගණනාවක් තිස්සේ තියෙන වලක්. ඉතින් මේ වටවලත් එක්ක බැඳිච්ච කතා බොහෝමයක් තියෙනවා. ඉතින් මේ පළාත ගැන ඉතින් බලන්න, මේ මෙතනත් මාර ලස්සනයි. ඉතින් වටවලේ ඔයාට පේනමැති එළිය අර ගලට වදිනකොට එතන මාරම ලස්සනක් තියෙන, නිකන් අමුතුම ලෝකයකට ගියා වගේ. ඉතින් සුවදාමේ අමුතුම නිර්මාණ තමයි මෙන්න මේ විදිහට දේශනා ලයිව් අපිට දැක බලා ගන්න ලැබෙන්නේ. ඉතින් අපි ඔයාලට තරදනා කරනවා මේ සබහාදාමේ ආදරය සෙනෙහස විඳින්න, ආදරය සෙනෙහස විඳ ගන්න. හැබැයි කිසිම දෙයක් කොළරු ටිකක්වත් කුණු රුඩුයක්වත් දාලා යන්න එපා. නොදිරණ ද්‍රව්‍ය දාලා යන්න එපා. දිරණ ද්‍රව්‍ය නම් දාලා ගියට ගැටලුවක් නෙහේ. ඉතින් ලයිව් අපි ඔයාට පල්ලෙහා බලා ගන්න පුළුවන්. අපි මේ දියල්ලේ ඔයේ තමයි ගොඩක් වීඩියෝස් කරන්නේ. YouTube channel එකට කුකින් වීඩියෝ එහෙම අපි මේ දියල්ල ආශ්‍රිත කරගෙන තමයි කරන්නේ. මෙච්චර උඩට නම් එන්නේ නැහැ. පල්ලෙහෙන් තමයි මේ දියලි වල ඒ කුකින් ප්‍රෝග්‍රෑම් එකේ පුංචි පුංචි වීඩියෝ කරන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා ඔන්න එනවනම් හොඳම තැනක් තමයි උඩුදුම්බර පෝප්පිටිය. ඇවිල්ලි වරලා ඉතනින් පල්ලෙහාට එන්න ඕනේ ගොඩක් ඇතුළට වෙන්න. ඉතින් ගමේ අය විතරයි මෙතනින් නාන්නේ. ගොඩක් පිටායි ඇවිල්ලා නානවා අඩුයි. ඒ දන්නේ නැති හින්දාම තමයි ඉතින් ඉස්සලා කිව්වා වගේ කවුරු කොහොම ආවත් පරිසරය නම් අපිරිසිදු කරන්න එපා. හරියටම 18 වංගු පිනිපිනි තමයි පල්ලෙහාට වම්මත පැත්තට පාර තියෙන්නේ මේ ඔයට එන්න. ඉතින් ඒ වගේම මහා ඔයක් කියලා තියෙනවා. ඒ ඔයටත් යන්න පුළුවන්. ඒ පාරෙම ගොඩක් පල්ලෙහාට යන්න ඕනේ. ඉතින් මෙවැනි අපූර්වත්වයක්, සුන්දරත්වයක් ඔයාලට ගෙනෙන්න තමයි දේශාලයිව් අපි අද මෙන්න මේ විදිහට කැලේ ඇතුළට වෙන්න ටිකක් ගියේ. ඉතින් බලන්න මේ අපූර්වත්වයේ සුන්දරත්වය ඔයාලත් විඳ ගන්න. මේ වීඩියෝ කිවරකම් බලන්න, අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි ඔයාලත් එක්ක දේශාලයිව් හැමදාම ඉන්නවා. ඒ වගේම තමයි අපි යටින් තියෙනවා පොලොස් ඔත්තුවක් හදපු එකක් තියෙනවා, ඊට පස්සේ පෝක් හදපු එකක් තියෙනවා, ඊට පස්සේ වෙනස් වෙනස් කෑම ජාති ගොඩක් හදපු එකක් තියෙනවා. අපි තව දවසකින් දෙකකින් දානවා ඔයාලට
ඉස්සෝ ස්ට්‍රික් එක අපි හදපු කැලේ ඇතුළේ ඒ ඔක්කොම ටික දානවා. ඉතින් ඒ ටිකත් බලන්න අපිත් එක එකතු වෙන්නේ. එහෙනම් ඉතින් නිදහසේ සුභාදාමේ ශබ්දයට එකතු වෙලා මේ වීඩියෝ එක දිගටම බලන්න. ස්තුතියි. අපි දේශාලාවේ